Stafford Happy Talent Season 3. සීසන් 3 යන ජයග්‍රහී 3 වෙනි වතාවට තමයි සාඩම්බරණීය ලෙස මේ ස්ටැෆර්ඩ් මෝටර්ස් වෙතින් ස්ටැෆර්ඩ් අපි ටැලන්ට් ඕගනයිස් වෙන්නේ. ෂනාස් මට අද හරිම එක්සයිටඩ් මේ වැඩේ ගැන. සචී බය වෙලා ඉන්නේ මොකද සචී මායි මිට කලින් පොඩි පොඩි වැඩසටහන් වල හිටියත් මේ වගේ රියැලිටි වැඩසටහනක සහභාගී වෙන මුල් වතාව. ඉතින් මම සචීවත් ආදරෙන් පිළිගන්නවා මේ වැඩේට. ඔබත් ආදරෙන් පිළිගන්නවා. මේ සූදානම අද දවසේ මේ සූදානම ස්ටැෆර්ඩ් අපි ටැලන්ට් සීසන් 3 වල මූලික වටේ පරීක්ෂණ පවත්වනවා. දැන් හැමදේම ලෑස්ති. ජජ් පැනල් එකේ පැත්තෙන් ලෑස්තිලා ඉන්නවා. තරඟ කරන අය අපිට දකින්න ලැබෙනවා, ඇහෙන්න ලැබෙනවා. මේ පුහුණු වීම කටයුතු කරනවා. ඒ සියල්ල සූදානම් වෙලා ඉන්නේ මේ ආයතන නැත්නම් ස්ටැෆර්ඩ් මෝටර්ස් ආයතනයේ දක්ෂීන් අතරින් අති දක්ෂීන් බිහි කරලා ඉන්න අනුතුරු ඒගොල්ලෝ ලංකාවේ යම් තලයකට අරගෙන ගිහිල්ලා ජාත්‍යන්තරයට යන්න පුළුවන් මට්ටමක් ඒ දක්වා ගෙන එන්නටයි. ඉතින් අද මාත් එක්ක සචී දවස පුරාම ඉන්නවා. ඒ විතරක් නෙමේ අද මේකේ ෆයිනල් එක තියෙන දවස. ෆයිනල් එක දවසේ මාත් එක්ක සචිනි අපි දෙදෙනාම එකතු වෙනවා. ඉතින් ඔබට මං හිතන්නේ ෆයිනල්ස් වලට ආපු අයට මේකේ පළවෙනි වටේ කොහොමද තිබ්බේ කියන එක ගොඩක් සැකයක් ඇති වෙන්න පුළුවන්. සචි සමහර කෙනෙකු සමහරුන්ට කියන්න පුළුවන් යම් ආකාරයක අසාධාරණයක් වුණා, මේ මට වඩා ආරයට ලකුණු වැඩි වුණා. මේ එහෙම දේවල් තියෙනවා. ඉතින් ඒ දේවල් කිසිම දෙයකින් තොරව හරියට ඔඩිෂන් තිබ්බ විදිහ අපි ඔබට ඔබ සියලු දෙනාටම ලබා දෙන්න සූදානම් මේ හරහා. හොඳ දැනුවත්වීමක් ඔබ සියලුම දෙනාට ලබා ගන්න පුළුවන්. මේ වෙනකොට ඔඩිෂන්ස් වලට අපේ ජජ් පැනල් එක කම්පිටිටර්ස් හැම දෙනාම ලෑස්ති වෙලා ඉන්නේ. ඉතින් අපි සූදානම් ඒ අත්දැකීම මේ විදිහට ඔයගොල්ලොත් එක්ක බෙදා හදා ගන්න. මේ ස්ටැෆර්ඩ් අපි ටැලන්ට් සීසන් 3. ස්ටැෆර්ඩ් අපි ටැලන්ට් සීසන් 3. දන්න කියන මූණු තුනක් ඉන්නවා, ආදරය කරන මූණු තුනක්. එකේට මම වැඩි ආදරේ නැහැ. මේ කිව්වේ පේශල ගැනනේ? නේ ටෙහානි ගැන. අයියේ. නෑ නෑ. එයාට වැඩි ආදරේ. මෙයාට මම ඉස්සර ආදරේ නෑ. රටම දන්න චරිත තුනක් මේ රියැලිටි තරඟාවලියේ විනිශ්චය මණ්ඩලයේ ඉන්නවා. ඔයගොල්ලෝ කවුරුත් දන්න ලංකාවේ තරු අතරේ සුපිරිතවක් ඉන්නවා. තාමත් තරුවක්, දැන් ඊට වඩා තව දීප්මත්න තරුවක්, දුෂ්‍යන් වීරමන්. ඒකම තරු අතරේ පාපු තවත් තරුවක්. මෙයත් දැන් මේ තරු විදිහ වෙනස් ආකාරයකට ගෙනියනවා. ජෙහානි. ඒකම මට නැතුවම බැරි, ඇතුවත් බැරි, නැතුවත් බැරි අපේ පේශල මනෝජ්. හායි. කොහොමද වැඩේ යන්නේ? ගිය පාරට වඩා වෙන විදිහකට මේ පාර වෙන්නේ. ගිය පාර මෙච්චර දේවල් තිබුණේ නැහැ. නමුත් මේ පාර ලොකුවටම කරනවා මේ වැඩේ. මේ සියලු දේවල් වෙනස්. ගිය පාරට ගිය පාර මේ වගේ තිබුණේ අපි නිකන් පොඩි අයිනක තමයි කට්ටිය, පොඩි කොනක, පොඩි පිටියට හේතු කරලා පොඩි ගොඩක් කියන්න පුළුවන් දේම බැලුවේ. දැන් මේ පාරේම නෙමෙයි අර බෙල්ම විදියට හදලා. කොහොමද වැඩේට සෙට් වෙලා ඉන්නේ? මොනවාද බලාපොරොත්තු වෙන්නේ? මේනානේ මෑ ඉතින් මෑගේ වැඩේ මාව කනවා. ඉතින් මෑ ඉඳ කරා. මට තියෙනවා මෙහෙම මේ විශේෂ දෙයක් කියන්න. ඔක දැන් මේ අපි ස්ටැෆර්ඩ් මෝටර්ස් ගැන කතා කරනවා නේ. මේක ඔටෝ මොබයිල් ඉන්ඩස්ට්‍රි එක නියෝජනය කරන ලංකාවේ ලීඩින් කම්පැනි. එතකොට මේකේ ස්ටාෆ් එකේ ඉන්නේ බහුතරයක් පිරිමියයි. කාන්තාවන් හරි අඩුයි. එතකොට මේ කාන්තාවන් අඩුවෙන් මේ ආයතනයේ ඉන්නකොට ගොඩාක් දේවල් කරනවා, වැදගත්ම දේවල්. දැන් අද වාට මේ පැවරණ රාජකාරියත් ඒ වගේ කාන්තාවන් වෙනුවෙන් පැවරණ විශේෂ රාජකාරිය. කාන්තාවන්ට අද විශේෂ තැනක් දෙනවාද ඔයා මේ විනිශ්චයේදී? හේතුව එන්නේ වැඩිපුර ලකුණු දෙනවා. දෙන්න බලාපොරොත්තු ඉන්නවා. කාන්තාවන් මොන තැනද දෙනවා? සම තැන, මුල් තැන.
තනං හා මෙතන අද වෙන්න යන දේ ගැන අපිට අවශ්‍ය විනිශ්චයන්නේ ඒකයි ඔබ මං හිතන්නේ මේ නරඹන කොට අපිට අවශ්‍ය විනිශ්චයන්නේ ඒකයි ඉතින් ඒ වගේ විනිශ්චය මණ්ඩලයක් තියෙන. ඒ කියන්නේ කාටත් ඒකපාර්ශ්වීය නැහැ. ගිය අවුරුද්දේ මෙහෙම නෙමෙයි තිබ්බේ. සාන්තා නියෝජනය තිබ්බේ නේ. මේ අවුරුද්දේ සතිය අපි පොඩ්ඩක් වෙනස් කරා. ඉතින් ඒ නිසා අපි යම් අවස්ථාවක් කාන්තාවන්ටත් ලබා දෙන වගේ කීම අපි තේහානිට බාර දීලා තියෙනවා. යුතුයකම් ඉටු කරන්න ඕනේ විදිහට. දැන් දුෂ්‍යන්තයි ඔයා මේ වගේ මම හිතන්නේ රියැලිටි ෂෝස් දැක්ලා තියෙනවා. ඒකට ගොඩක් වෙලාවට channel එකකින් වගේ දෙයක් තමයි මේ වගේ දෙයක් සිද්ධ කරන්නේ ගොඩක් වෙලාවට. එතකොට මොකක් හරි කාර්යාලයකින් ඒගොල්ලන්ගේ staff එකට කාර්ය මණ්ඩලයට මේ වගේ දෙයක් ඕගනයිස් කරපෙක් ගැන මොකක්ද කියන්නේ? මම හිතන්නේ ගොඩක් මේ කම්පනිස් වල කට්ටේ කොයිලාවේ තරිම ස්ට්‍රෙස් එකේ ඉන්නේ ඊගලංගේ 95 ජොබ් එකේ ඉන්නේ. ඉතින් ගොඩක් වෙලාවට රියැලිටි වලට සහභාගී වෙන්නත් මේ ආයතන වලට කරන කට්ටියට ගොඩක් අවස්ථා ලැබෙන්නේ. ඉතින් ඒකින්ද මේ වගේ ආයතනයක් විසින් මේ ඊගලංගේ කාර්යාලේ ඉන්න කට්ටියට කරන එක මම හිතන්නේ මේක තියෙන යම්සි වටනකම. ගැන අපි අගය කරන්න ඕනේ ෂනාස් මොකද ඉතාමත් ප්‍රවීණ විනිශ්චය මණ්ඩලයක් ඉන්නේ නේද සාමාන්‍ය විදිහට නෙමෙයි කරන්න පුළුවන් හොඳම ස්ටෑන්ඩර්ඩයිස් විදිහට මේ වැඩේ ප්ලෑන් කරලා තියෙනවා ඉතින් අපිට ගොඩක් සතුටි ඔඩිෂන් එක පටන් ගන්න තව සුළු වෙලාවයි තියෙන කට්ටියගේ මූණු ටික අපි දැක්කනේ නේ ගොඩක් දෙනෙක් සෑහෙන බයෙන් ඉන්නේ ඉතින් අපි සුබ ප්‍රාර්ථනා කරනවා සීලුම දක්ෂීන්ට ස්ටැෆර්ඩ් මෝටර්ස් ආයතන නියෝජනය කරන සීලුම දක්ෂීන්ට අවසන් වටේට ගිහිල්ලා ජයග්‍රහණය ලැබලා ඉන්නහට සතුටු වදන්න මොකද වෙන්නේ කියලා සමහර විට ආයතනයේ මේ ජයග්‍රහණය ලැබෙන සියලුම තරු ආයතනය හරහා ඊළඟ ලංකාවේ ජනප්‍රිය රියැලිටි වැඩසටහන් ඔයත් නියෝජනය කරනවා. ඉතින් ඒ රියැලිටි වැඩසටහන් කරා යොමු කරන්න සම්පූර්ණ අනුග්‍රහය ආයතනය ලබා දීලා ඒ අය දක්ෂින් ඉදිරියට ගෙන යන සූදානම්. ඒ කියන්නේ තරුවක් බිහි වුණොත් ඒක පිටිපස්සේ හිටියේ කවුද? ස්ටැෆර්ඩ් මෝටර්ස්. ඒ නිසා අනිවාර්යයෙන්ම අපි සියලු දෙනාටම ජය ප්‍රාර්ථනා කරනවා. අපි බලමු මේ දක්ෂින්ගේ දක්ෂතාවයන් කොයි වගේද කියලා. Stafford Auditalent Season 3. Auditions Season 3 සන්තෝෂ වෙනවා මේ
මේ විදිහට වෙලා වරගෙන මේ මේ ෂෝ මේ ටැලන්ට් ෂෝ වලට සහභාගී වෙන එක ගැන මේ වැඩ හැම දෙයක් එකම ඉතින් පොඩ්ඩක් ඉතින් අර අපි අපි පැත්තමලොත් පිච්චක චුට්ටක් හිට මේ තුන දේවල් වුණා අම්මන් හිතනවා සමහරවිට අපිට ඉස්සරහට ඒක හදා ගන්න පුළුවන් Stafford, Auditions, Season 3. Hello. What that can it mean? Stafford, Auditions, Season 3. Stafford, Auditions, Season 3. Thank you.
Stafford, Happy Talent, Season 3. Such a drag to be on your own. My girl left me, she didn't say why. But I guess I have to try. අපි මේ ඉන්නේ ඔඩිෂන්ස් වල. ඉතින් මූලික වටේ පරීක්ෂණ මේ වෙනකොට මේ ශාලාව ඇතුළේ මේ හෝල් එක ඇතුළේ පටන් අරගෙන තියෙනවා. ගොඩාක් දෙනෙක් දක්ෂයි ඉන්නවා සචි. ඒකම බයෙන් ඉන්න කට්ටියකුත් ඉන්නවා. ඉතින් ස්ටැෆර්ඩ් ආයතනයේ සියලුම සේවක මණ්ඩලය මේ තරඟය සඳහා සහභාගී වෙනවා. දැන් සචි දැක්ක දේවල් වලින් මොනවද හිතුනේ දැන් මේ වෙනකොට තරඟ ඇතුළේ යනවා? ඇත්තටම මේකට එද්දි ගොඩක් එක්සයිට් වෙලාවේ. මොකද අපි දකින පිරිසට වඩා ඇතුළාන්තයේ ගුලන්ගේ හැකියාවන් දක්ෂතාවයන් බොහොම වැඩි. ඔබ දකින ටිකක් කාර්යබහුලව වැඩ කරන අයනේ. නමුත් සිං කරන්න ගියාම, ඩාන්ස් කරන්න ගියාම, ඩ්‍රාමා කරන්න ගියාම ඒගොල්ලෝ ඉතාමත් දක්ෂයි. ඉතින් ඒ දක්ෂතා අද මං හිතන්නේ පළවෙනි රවුන්ඩ් එකේදී අපිට බලන්න අපි ඇතුළට යන්න ෂෙනායි. Stafford, Happy Talent, Season 3. ඔබ දිනෝ
පුළුවන් තව වෙන සින්දුවක් කියන්න. පොඩි කැරක්ටර් එකක් තියෙන සින්දුවක්. Stafford, Happy Talent, Season 3. Think of a look at the name of the name of Stafford, name of the 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 name අද කතා නැත්තේ මොකද උඹලා තා උඹේ
Stafford, Happy Talent, Season 3. Happy Talent Season 3. Vishabandhu Nathungena Madhu Vittaya Kiya Vagata Salasaru Mama Samputra, Mama Nathungena Nathu Giri Stafford Motor Suvi and Stafford Diyatambarama Obadanale Stafford Happy Talent Season 3. ಸರ ಹಾನ್ಸಿ
සීර්තියගේ තමයි ඒ දවස්වල ආ දැන් තෝ කොහෙද බෙරල හැදෙන්නේ කියන්නේ කොහෙන් දැන් බහුම බෙරල බලන්න
මේක තවටිය ගොඩක් අහගෙන ඔයගලන්ට ලොකු ඔඩියන්ස් එකක් හිටියන. Stafford, Happy Talent, Season 3. ඒ නෝ තංගල්ලේ ගත්තේ කියලා. ආ අයිය ගන්න හරිය
දෙනවා විශ්වය. මොකද වන් ලැබෙන්නේ? ආහා විශ්වය විශ්වය ගන්න එක තමයි. ජයන් අයියන් අයියන්. ආ බෝලන්න නැහැ නෑ නේද? ඕක බාන සයිලන්ට් නෑ යන්නේ නෑ නේද? හොඳ සරයිය. මොනවද? අවම නෝ සැලෙන් සැලෙන් අපු අකෝ සෙවලේ කරගෙන. අරු ඉකන වැය වගේ අරු සෙවලේ කරවන්න. Stafford Happy Talent Season 3.
මොකද ටීම් එකේ නම? මට ජීවිතේ නම හැමදාම කමාරට හමුවන්නේ ෂේ. ඔඩිය එක කියන කතාවත් දැන් ඉවර වෙනද? ඔව් මේ ඇත්තෙන් ගියාට පස්සේ මේ පොඩි අන්තමාරිය දැන් අපි ගාම වඩා ගන්නවා ළමයි. සාස්ත්‍ර ගැල්ලම ගිහින් වඩා ගත්තා. ඊට පස්සේ මෙයා ගියා ගවන්න හැමතු. මම ප්‍රශ්නයක් ගන්න එහෙම උත්තර දෙනවා. ෂේ. කොහේ මේ ස්වාමී? ස්වාමී නෝ. හැමතිතුමා හුකුමේ කලබල වෙලා. වැඩක් නැහැ ස්වාමී. මේක රස්සාව කිව්වා එපාලා දී. මොකද උනේ? මොකද්ද මේ කියන්නේ? අද මම කියන්නේ අර විරුත් කරන උත්සවයට. ඔව් හරි මේ වාස්තේ. වාස්තේකට මම ගියේ. ඉතින් ගියාම වාස්තේ අර ළමයි ගියන් බඩා ගත්තා. ඔබ හැමදාම ගෙවිලා නාගන්න මොකක් හරි එකක් කරලා ඉවරයි. වැඩක් නැහැ බා. බඩා ගත්තා වාස්තේ ඒවත් මම ගියේ මේ ළමයා හඩදරලා. හැමතිමා. පස්සේ ගහන ඉස්සරහින් මම දැක්කේ නෑ කියලා. ඉතින් පොඩි එකක් අහන්න ආවේ. ඉතින් කීකේ හැක්කක් නෑ නේද තුමා. ඔබ කොහොමද මොකද වත්ත නැහැ. ඉතින් මම තුමා මේක කතා හිතින් බලන්න කොයි ඔක්කොම ටික රැදි කියන්නේ නේද තේරෙන්නේ. ඉතින් ඒක ඇති නැද්ද මොකක්ද? හරි හරි ඔයා කියන්න බලන්න. ඉතින් තුමා අනිත් තුමා ගියේ නලවිල විවෘත කරන්න. ඉතින් අනිත් තුමා නලවිල පිටි පස්සෙන් ගහන්න උඩට ඉතින් අනිදි තුමා අනේ මන්ද මොනවා ඉගෙනගෙන ගත්තද මොනවා ගියේ අනිත් දැන් නිකන් මුණුට ගහන්න ඕන යටපාර නැදම ගන්නයි මම ඒකත් ඉතින් හොරට ගත්තාත් ඉතින් අනිදි තුමා නංග හිතන්න එපැයි හැමදාම නාගන්න එක මෙලි කරන්නේ මේ මේ ගැන හිතුව මට එපා ඇත්තටම තිත් වෙලා තියෙනවා හැමදාම ඇතුම්ම ගැහෙයි ඉතින් අනිදි තුමා ඒ දුම් කොම්බන් යන්න ඕන ඉතින් ওই විදියට යනකොට ඒ කාලේ ඉතින් අපි වගා කරා. හැබැයි දැන් මොකේ වගා කරන්නේ? ඈ? ඉතින් ඕක දැන් කැලේ වෙලා පුතන් වෙලා තියෙන්නේ. හැමදේ තුමාට ඕනනම් ගිහිල්ලා ඔක ඉල්ලුවොත් ඉල්ල ගන්න බැරි වෙන කමකුත් නෑ. අබයි දෙන්නේ නේද බා? අනිවාර්යෙන්ම දෙනවා. කොහොමද ඉතින් ඔකට ආපෙ කෙනා? මගේ නම තංගල්. ආ තංගල්. ඇතුළට ගොයින්දන්නේ.
මේ දල ගලනේ එනම මොහානේ ටිකි ටිකිරි ටිකිරි ලියා ගලක් තරම් වලට ගියා වල ගැඹුරු වී දැක්කලා එයා ගලක් තරම් යන්න ගියා ජීවෝ මොහත් එක්ක මමාන එක්ක මමාන නෑ වැඩි තුමා ඔක වැරදි වැරදි දෙක එන ඔයා ඔයා දන්නවද හරිය? උන්ට ඔරෝනේ මතක්. ආයන කිනෝ බා? කිකිලියා? කලින් තරම් නිකට ගියා. හා. මෙන්න මට සම්බන්ධ කරලා කබල කවක් තියවලි. ආයෙත් ඒක හරිය. ඉතින් මම මඩුවේ මේ කමිටු උනි ප්‍රශ්නයක් තියෙනවා. මොකද රත්? මම විසඳන්න මම හිතුව ඔක්කොම දන්නා මොකද ප්‍රශ්නේ ඇර තියෙන්නේ? කිකිලියා කලින් තරම් නිකට ගියා කියලා. ඔව් ගියා නිකට ගියේ. Stafford, Happy Talent, Season 3. අලගිය වල මුකවැටි තුමා
සුභාෂිත කාව්‍යකරණයේදී සඳහන් කරනවා ලොවෙන් එකෙක් එක්තේකට වෙයි සමත වෙනි කෙනෙක් තව දෙයකට වෙයි සමත එක් පුද්ගලයෙකුට එක් දක්ෂතාවයක් තියෙන්න පුළුවන් ඒක සමානද එක් පුද්ගලයෙකුට දක්ෂතාවයක් කීපයක් තියෙනවා නම් මේක විශිෂ්ටයි මේ විශිෂ්ටත්වය ස්ටැෆර්ඩ් අපිට නම් අනුග්‍රහ නෙමෙයි මොකද අලංකරණයට සේවා සැපයීමට ක්‍රීඩාවට පමණක් නෙමෙයි අවිවේකී බව තුළින් සම්මත රැකියාවේදී සෞන්දර්යාත්මක හැකියාවන්ද උන්නම්වා ගැනීමට මොහු ලක්ෂයි සුභ සන්ධ්‍යාවක් වේවා කලාකාමී රසික රසිකාවියනි සහෘද හිතවතුනි මේක වර්ණයන්ගෙන් පිරිය මේ සොඳුරු නිශා පිමේ ඔබමා එක් රාශියකින්නේ එක් සොඳුරු විසින්නේ සෞන්දර්යාත්මක ජීවන ධාරාව පිළිබඳ මතකාවචනයක් සිටින්න ඔහු කවියෙක් අනෙක්දින් ගත්තොත් ඔහු පුවත්පත් තීරු රචකයෙක් සොඳුරු ගත්කතු ඒ සියල්ලමගේ අපේ කාලේ කෘතහස්ත ගේපර රචකයා ඇත්තම දශකයේ අපේ වියකී යන මහදුර සේකරගේ කාව්‍යකරණයක් 80 දශකයේ අපට අකාලේ ආවන ප්‍රේමකීර්තිද අනිස් කලාකරුවා සොඳුරු සාහිත්‍යකරණයක් මේ කලාකරුවා අපේ දෑට දායක වුණා. එසේනම් හිතවතුනි හිතවතුනි සකීය 65 වන ජන්මදිනයේ සහ වසර 40 සකීය කලා මෙහෙවර ආවිර්වාස සංගීත කලා පරිෂදයේ විසින් සංවිධානය කරනු ලබන රත්නශ්‍රී විජේසිංහ අභිනන්දන ගී උපහාර රාත්‍රියේ සුදු නෙළුම් කලාවල මෙසේ ආරම්භ වනවා. ඉදිරියටම සෝවියට් දේශයේ ජනිස්ථානයේ නැති රටේ හිටපු සුදු කවියා රසෝල් ගම්සා ඔහු රටට ආදරය කරපු මහ කවිය. ඔහු කියනවා පිටක කවියෙකුගේ වයස ලෝකයටදී අවුරුදු 100ක් වෙනවා. එනි ඔය කියන්නේ ඔහු විශ්වාස කරනවා දෙවියන් වහන්සේ මේ ලෝකේ නිවාරණය කරන්නේ කවියෙක් ඔහු සමීපට කියලා. නැත්නම් මේ ලෝකය මෙතරම් සුන්දර රමණීය තැනක් නොවේ. ඒවන් සොඳුරු මිනිසුන් ගැනයි අපි අද මේ කතා කරන්නේ. හොඳ කටහඬ පාලනයක් තිබ්බා උච්චාරණයයි. මට හිතුණා විදිය යම් කිසි වෙනස් කිරීමක් තිබ්බනම් හොඳයි කියලා. ඔයගේ ආකර්ෂණීය කතා කරන කතාවනේ. Stafford Hobby Talent Season 3. හලෝ නම මොකද්ද? චානක් ප්‍රසාද්. නමස්කාරම්.
Stafford, Happy Talent, Season 3. Happy Talent, Season 3. Thank you.
Stafford Hobby Talent Season 3. Talent Season 3. ලියට අභියෝග කරන නවතම රියැලිටි පෙරළිය Stafford Hobby Talent Season 3 ගායන වාදන නර්තන නාට්‍ය කලා නිර්මාණ චිත්‍ර මාධ්‍ය යන සියල්ල නියෝජනය වන කුසලතා පිරි දක්ෂින්ගේ ආගමනය ඔබ සූදානම්ද ප්‍රතිඵලයයි මේ මට ලැබෙන්නේ විනිශ්චය මණ්ඩලයේ ගෞරවනීය විනිශ්චයෙන් අනතුරුව මූලික වටයෙන් අවසන් වටය දක්වා ගමන් කරන ගායනය සහ නිවේදන අංශ දෙකේ ජයග්‍රහණික වන්නේ ඔබ පිටුපසින් දකින්නේ ඊට අමතරව චිත්‍ර සහ නිර්මාණ ඊට අමතරව අපි කියනවා ඩ්‍රම්ස් ප්ලේ කරපු කට්ටිය ඒක ඉන්ස්ට්‍රුමන්ට් ප්ලේ කරපු කට්ටිය කියලා ඉතින් ඒ සියලුම දෙනා අවසන් තරගයේ නැත්නම් සැතම 29 වෙනිදා පැවැත්වෙන තරගය සඳහා සූදානම් AI සූදානම්ව පවතිනවා AI ඒ තරගයේ අපි අවසන් තරගයේ දක්වා රැගෙන යනවා මොකද තම සීමිත ප්‍රමාණයක් මේ තරගය සඳහා ඉදිරිපත් නිසා ඒ අතරින් ගාණිය සහ අනිකුත් කටයුතු සඳහා නිවේදන කරන සඳහා විශාල ප්‍රමාණයක් තිබුණා ඒ අතරින් විනිශ්චය අනුව මේ විනිශ්චය අනුව
ජයග්‍රහණය ලැබු ජයග්‍රහණය දායකත්වයෙන් තමයි මගේ මේ පිටපසින් ඔබ රකින්නේ. ඉතින් මේ සියලු දෙනා සමග අපි සැතැම්බර් 29 වෙනිදා රාත්‍රියේදී අනිවාර්යයෙන්ම ඔබ මුදකේ සෙන්ද සදාන විනිශ්චය මණ්ඩලයේ නිල ප්‍රතිපලය නිල වශයෙන් බාර දීමේ වගකීම මට තියෙනවා. ඉතින් ගරුණීය කලමනාකාර සම්බන්ධයකම අධ්‍යක්ෂකතුමන් මේ සියලු දෙනා මේ සියලුම කටයුතු සියසින් දැකගෙන ඒ අයගේ ඇස් ඉදිරිපිට තමයි අපි මේ සියලුම පරීක්ෂණ කටයුතු සිදු කළේ. අද දවසේ ඉඳන් මේ අස්සන විභාග දෙනවා. නැනතුරු ඔබ මේ රැකින දක්ෂින් සමග සැප්තැම්බර් 29 වෙනිදා රාත්‍රියේ අපි අපූර්ව රාත්‍රියක් ගොඩ කරන්න පත් කරන්න සූදානම්. මේ සුබ පැතුම් එකතු වන්නේ ඒ දක්ෂින් සමූහයටයි. සැප්තැම්බර් 29 වෙනිදා ස්ටැෆර්ඩ් අපි ටැලන්ට් සීසන් 3 අවසන් තරගයේදී මේ දක්ෂින් සමග තවත් දක්ෂින් රාශියක් සමග අපි සූදානම්. එහෙමනම් සහාය දෙන සියලු දෙනාට, කල්පනාකාරී සියලු දෙනාට, ඒකම දක්ෂතා දක්වපු සියලු දෙනාට, තරගයේ ජයග්‍රහණය කළ නොකළ සියලු දෙනාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. අපි අද රාත්‍රියේ සැප්තැම්බර් 29 වෙනිදා රාත්‍රිය ඔබට සුබම සුබ රාත්‍රියක් ඔබටපත් වේවා. ජයග්‍රහණය සපිරුණු ඒකම ආකර්ෂණීය වේදිකාවක් නිර්මාණය වේවා. සැප්තැම්බර් අපි ටැලන්ට් සීසන් 3 ඔඩිෂන්ස් වලින් අපි සමු ගන්නවා. අපි සූදානම් ඔබට අවස්ථාව ලබා දෙන්න. Stafford, Auditions, Season 3.